දැන් යුග දෙන බලාගාරය සම්බන්ධව ඔබතුමාලගේ ස්ථාවරය දැන් වෙනස් වෙලා කියලා අනිත් ප්‍රධාන පක්ෂෙන් කියනවා. අපේ ස්ථාවරයේ කිසිම වෙනසක් වෙලා නැහැ. අපි ජනාධිපතිතුමා විදේශගත වීමට කලින් මේ පිළිබඳ අභ්‍යන්තර සංවාදයක් ඇති කරන්නට එකඟ වුණා. ජනාධිපතිතුමා ලංකාවට පැමිණියට පස්සේ අමාත්‍යමණ්ඩල රැස්වීම තම පවත්වන්න බැරි වුණා. මෙතන ඉදිරියේ දේ ගැන සංවාදයේ සිදුවේවි. ඒ වගේම තමයි දැන් පොහොට්ටුව මූලස්ථාන පක්ෂ මූලස්ථානයේ දෙන මාධ්‍ය සාකච්ඡාවක් කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කිස්සකුත් කියරක් මහතමා ඔබතුමාලට තදින් පහර දෙනවා. එතුමා කිව්ව කතාව අනුව බදුල්ලේ ජනතාවට ලැජ්ජ හිතයි වෙයි. ආර්ථික විද්‍යාව තබා සිංහලවත් දන්නේ නැති කෙනෙකුටද අපි ඡන්දෙ දුන්නේ කියලා. ඔබතුමාලට ඕනනම් ආණ්ඩුව ඇතුලේ අපි යමක් කරන්නේ අපිට ඕන විදියට සහ ජනතාවට ඕන විදියට මිස විපක්ෂයටවත් ආණ්ඩුව ඇතුලේ ඉඳන් අපිව එළවීමට දඟලන උදවියට ඕන විදියට නෙවෙයි. දැන් ඔබතුමා හිතන්නේ ඒක මේ මන්ත්‍රීවරයාගේ ස්වාධීන තීරණයක්ද නැත්නම් මේ පක්ෂ මූලස්ථාන කියලා කියන්නේ පක්ෂයේ ආශිර්වාදය ඇතුළුද? ඒක ඉතින් එයාගින්ම තමයි අහගන්න වෙන්නේ. ඔබතුමාට දැනෙන්නේ ඔබතුමාගෙන් අපිට වඩා හොඳ සමාජීයමක් කියන්නේ කාටද? දැනෙන හැමදේම කියන්නේ නැහනේ. ඒ කියන්නේ පක්ෂෙන් බයිනවා කියලා තමයි මේ කියන්නේ. ඒතකොට පක්ෂෙන් තමයි ඔබතුමාට යන්න කියන්නේ. මම මෙහෙම කිව්වේ නේ. සාමාන්‍යයෙන් තෙල්මිල වැඩි කිරීම කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන් අගමැතිතුමා මුදල් අමාත්‍ය ධූරය දරන වෙලාවේදී මම ඒකට මැදිහත් වුණා. දැන් ඉතින් සුපුරුදු පරිදි මුදල් අමාත්‍යාංශය ගැන තීරණ ගනිවි. සාමාන්‍යයෙන් ඉතිහාසය පුරාම උනේත් එහෙමයි.